ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ වෘතකයන්ගේ මධ්‍යස්ථානය කොළඹ රොස්මිට් පෙදසේදී විවෘත කෙරුණා. ඒ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී දම්මික පෙරේරා ඇතුළු පක්ෂයේ මහජන නියෝජිතින් රැසක්ද මෙම මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා. ඉදිරියේදී ජනාධිපති වර්ණයක් එනවා. ලංකාවේ ලොකුම පක්ෂ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. අපිට 2005 රට බාර ගන්නකොට ඩොලර් 1250යි තිබුණේ. 2014 මහින්ද චින්තනයත් එක්ක බැඳිච්ච ඒ ආර්ථික සංවර්ධනය 3850ක් කළා තමයි ඒ වෙලාවේ බාර දුන්නේ. හැබැයි අද අවුරුදු 10කට පස්සේ තාම 3830යි. කොච්චර ස්ටේජ් වල ලොකුවට කතා කරාට ආර්ථිකය දියුණු කරන්න පුළුවන් කොහොමද කියලා කවුරුත් කියන්නේ නැහැ. ඉතින් මම ජනාධිපති වර්ණයට එන්න සූදානම්. හැබැයි ලංකාවේ තියෙන ලොකුම දේශපාලන පක්ෂය තීරණය කරන්න ඕනේ කවුද ජනාධිපති වර්ණයට එන අපේක්ෂකයා කියලා. ඉතින් ඒක බලාගෙන මම ඉන්නවා. මම හිතන්නේ පොදුජන පෙරමුණට බාරයි කවුද එන්නේ කියලා තීරණය කරන්නේ. රටක ආර්ථිකයක් හදන්නේ කොහොමද කියලා කාටවත් කියාගන්න බැරි නා. අද දැන් සමහර දේශපාලන පක්ෂ අවුරුදු දෙකක් තිස්සේ ජනාධිපති වන්න කැම්පේන් කරනවා. හැබැයි කාටවත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ රටේ ආර්ථිකය කොහොමද හදන්නේ කියලා. අපිට දවස් 60ක් ඇති ආර්ථිකය හදන්නේ කොහොමද කියලා එක්ස්ප්ලেইন කරලා අර ඡන්දය දාන්න ඇති ඡන්දදායකින්වත් මේ පැත්තට හදාගන්න. දවස් 16ක් ඇමතිකම් කරා. දවස් 10යි ඔෆිස් එකේ වැඩ කරේ. මම ඒ දවස් 10ට වැඩ කරලා පෙන්නපු එක්කෙනෙක්. මගේ දවස්වල මාධ්‍යවේදීන් ඉන්න මනමාලියෝ කතාව වරේ මේ කතාව. දැන් මම මනමාලියෝ වෙනවද? මහින්ද චින්තනය කියන ප්‍රතිපත්ති තුළ අපි මේ රට ලොකු සංවර්ධනයක් කරා ගෙනිච්චා. අන්න ඒ ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙන යා හැකි නායකයෙක්, රට බෙදන්නේ නැති නායකයෙක්, රටේ ඒකීයභාවය රැකගන්න නායකයෙක්, රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති නායකයෙක් අවශ්‍යයි කියන කාරණේ තමයි අදහස. මේ අතර කොළඹ සම්බෝධි විහාරයේ පැවති ආගමික උත්සවයකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න නිවරදි වේලාවට ප්‍රකාශ කරන්න බවයි. තාම අපි පක්ෂයක් වශයෙන් එක්ව වෙලා සාකච්ඡා කරේ නැහැ පිළිබඳව තකල් දිනවනේ. යාට යන්න පුළුවන් ඉතින් ඉදිරිපත් වෙන හින්දා මම ඉල්ලන්නේ. ඔව් අපි ඒක ගැන සාකච්ඡා කරනවා. තාම තීන්දුවක් ගත්තේ නැහැ. අපි සාකච්ඡා කරලා අපේක්ෂකේ දානවද නැද්ද? අපි වෙලාවට දෙන්න යාලා ඉතින් දැමම අමුඩ ගහ ගන්න ඕනේ. ඔව් ඔව් සඳන්.